ආරම ඉස්සල පෙන්න්නපු ගේම්ස් සෙට් එක මං මේක පලේ ආයි අදමන් පෙන්න්න යන්න මේටිකේ මං පලේ කරගෙන යන ගේම් සෙට් එක මොනාද කියර ගේම්ස් නන්තික කියන වැඩිපුර අපේ වැඩි විස්තර කියවන්නතු ගේම්ස්ටිකට බහිම් කියන්න ඕන කලින් පොඩි සීන්නකත් වන්නික මතක් වෙච්ච එකක් මං කියන්න මං මාෆිය ත්‍රියක අපි වීඩිය එකක් කර ගොඩක් අය දාලා තිබ්බ මාෆිය ත්‍රීයක එච්චර හරිනෑ හැමයි කියලා. මං මාෆිය ත්‍රීයක මේ පෙරේද තමයි ඉවර කරේ ෆස්ට් ටයිම් මං ඉවර කරේ ළඟදි. මෙහෙමයි අර රෙපෙටිටිව් ගතිය ගේම් එකේ තියෙන නැත්තේ නැහැ. ඒුණාට අර ගේම් ප්ලේ එක දැන් මාෆිය අනිත්යට වඩා මාර හොඳයි මට නම්. මේ මාෆිය තුනම මේකේ තියෙනවා මංගා මං මේ ටිකේ ටික අනිත් ටිකත් ප්ලේ කරගෙන යනවා. ඉන්වයිස්ලා නිකන් එකක් පෙන්වන්න. මේක මෙහෙම තියෙන්නේ. මේක මෙහෙම දිගාරින්න පුළුවන්. මේක ඇතුලේ පෝස්ට් එකකුත් තිබ්බ. පෝස්ට් එක නම් මේ බිත්තිය ගන්න තියෙන්නේ. එක ඩබල් සයිඩඩ් පෝස්ට් එකක් ඒකේ තිබ්බා. මේක මරු මේ පැකේජ් එකත් මේක මේ වෙන වෙනම ගන්නක් තියෙනවා. ඉතින් මම මේ බන්ඩල් එක ගත්ත බන්ඩල් එක ඉතින් ඔක්කොම ටික තියෙන ලාභය ඒක ගන්නට ගන්න එක. මම ප්ලේ කරා දැන් මට මාෆිය 3 එකේ ගේම් ප්ලේ එක තර අනිත් ඒවා ඇල්ලුවේ නැහැ. අනිත් ඒවා නිකන් තනිකර ඩ්‍රයිවිං විතරයි තියෙන්නේ. නිකන් වෙඩි තියෙන සෙග්මන්ට්ස් තියෙනවා. වෙඩි තියෙන රට දැන් මාෆිය 1 එකේ හැම භාගයකට භාගයක් තියෙන්නේ. ඩ්‍රයිව් කර කර ඒට යන්න අරට යන්න මේට යන්න ඕක තමයි තියෙන්නේ. අර වෙඩි තියෙන සෙග්මන්ට්ස් හැබැයි හොඳයි. වෙඩි තියන්න තියෙනකොට ඒව නිකන් ලොකු සෙට් පීසස් වල එහෙම තියෙනවා. හැබැයි අර මාෆියා 3 එකේ වගේ නිකන් ගොඩක් කොම්බැට් හෙවි ගේම් ප්ලේ එකක් නැහැ අනිත් ඒවේ. මං එච්චරම රේසින් සීන්ස් වලට ගේම්ස් වල රේසින් එක වාහනේ ලෝනේ නැච ආසෙක් කෙනෙක් නෙමෙයි. ඒ හින්දා මට ඒක ඇල්ලුවේ නැති වෙන්න පුළුවන්. අර නරක නැහැ ඒ ගේම්ස් හොඳයි. ඒත් අර ගේම් ප්ලේ එකයි අනික මාෆියා 3 එකේ ස්ටෝරි එකත් එහෙම මාර පට්ට නිකන් රිවෙන්ජ් ස්ටෝරි එකක් තියෙන අර මාවල් ලගේ පනිෂගේ වගේ සීන් එකක් තියෙන අර ඒ හින්දා එන බෑඩ් ඩෑස් ගතියක් තියෙනවා. මෙහෙමයි මාෆියා 3 එකේ මාර විදිහටම බග්ස් තියෙනවා. කාර් පාවෙනවා එකපාරට කාර් නැති වෙලා ඒ වගේව තියෙනවා. ඒ වුණාට මට නම් ඒ ගේම් එක මාර සොලිඩ් ගේම් එකක්. ඔගොල්ලෝ තාසන් නම් ප්ලේ කරලා බලන්න පට්ට ඒ ගේම් එක. ස්පෙෂලි කියන්න ඕන එන්ඩින් එක මාරම පට්ට ඒකේ අනිවාර්යෙන් ප්ලේ කරලා වට මිස් වුණානවා ප්ලේ කරලා නැත්තම් මාෆියා 3 එක ට්‍රයි කරලා බලන්න. අර හරි නෑ කියලා එක මේ ස්කිප් කරන්න එපා. අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න. මම නිකන් ඒක ඔගොන්ට මුලින්ම කිව්වේ. ඉතින් අපි බලමු මොනවද තියෙන ගේම්ස් ටික කියලා මේ ටික. ස්විච් එකේ ටික බලනවාද PS5 බලනවාද? ඉස්සල්ලාම මම ඔයගොන්ට ස්විච් එකේ ටික එහෙනම් පෙන්නලින්න. PS5 ටික අන්තිමට තියෙන PS5 එකේ තියෙන ලොකු ගේම්ස් තියෙන්නේ. ඉස්සල්ලාම පටන් ගමු Emio the Smiling Man කියන ගේම් එක. සෝරි මේ හැමපාරම මේ ග්ලෑයක වදින වීඩියෝ එක ගන්නකොට. Emio the Smiling Man කියලා මේ ගේම් එක Nintendo Switch exclusive ගේම් එක. මේකේ තියෙන්නේ මේ ස්මයිලිං මෑන් කියන්නේ මේ පේපර් බෑග් එකක් ඔළුවේ දාගත්ත පොරක් ඉන්න ඌ ඇවිල්ලා එක එක ළමයින්ව මිනි ළමයින්ව මරලා යනවා. ඒ ළමයින්ව මරලා ගිහිල්ලා එක ළමෙක් මැරලා ඉඳලා තියෙනවා ඉස්කෝලයක් පිටිපස්සේ. ඒ ළමයාගේ මර්ඩර් කේස් එක මේ තුන් දෙනා හොයන එකක් තියෙන. මේ තුන් දෙනාට වඩා මේන් කැරක්ටර් එක මේ අය මේ ගර්ලුයි තමයි ඉන්නේ. පොඩි ළමයි පොඩි කොල්ලෙකුයි ගර්ල් කෙනෙකුයි ඉන්නේ. ඒ දෙන්න තමයි මේ මර්ඩර් කේස් එක හොයන්නේ. අර පර්ණ මර්ඩර්ස් ඔක්කොම ඇවිස්සීලා එනවා මේ එක මර්ඩර් එකක් හින්දා. මාර සස්පෙන්ස් තියෙන නිකම් පට්ටම ස්ටෝරි එකක් මේ 2024 ආපු ගේම්ස් වලින් මම ප්ලේ කරපෙන් හොඳම ස්ටෝරි එකක් තියෙන ගේම් එකක් ලේකට කියන්න පුළුවන්. පොඩි එකම එක අවුලකට තියෙන ගේම් ප්ලේ එකක් ලොකුවට නැහැ. අර ඒගොල්ලෝ කියන එක අහගෙන ඉන්න තමයි තියෙන නිකම් පොඩි මූවි හයි බජට් මූවි එකක් නිකන් කොමික් බුක් එකකට බස්සලාගෙන තමයි තියෙන්නේ. අර ගේම් ප්ලේ එකක් තියෙනවා. අර ඒනට අර ඒගොල්ලෝ අනිත් කැරක්ටර්ස් කියනේ මෙහෙම හරියට අහගෙන ඉන්නේ තියෙනවා. මාර ඉන්ට්‍රෙස්ටිං විදියට කරලා තියෙන Nintendo ල මේ ගේම් එකට මාර විදිහට ප්‍රොමෝට් කරා. මේක නිකන් බයි හිතෙන ටීසර් ට්‍රේල් එකක් එහෙම ගල්ලා තිබ්බා. මම ඒකත් දානවා උගොන්ට බලන්න. ඉතින් මේක කියන්න තියෙන මේක අර එක එක තැන් වලට යන්න තියෙනවා. එහෙම ගිහිල්ලා එක එක ගම් වලට යන්න දිනවා. ගම් වලට ගිහිල්ලා එක එක හම්බෙලා මේ ක්‍රයිම් සීන් එක කොහොමද මෙතනට ආවේ කියන එක මේ අපේ කට්ටිය හොයන එන නිකන් අර කෝසි වගේ නිකන් මූඩි ගේම් එකක්. ඔයාලට නිකන් රිලැක්ස් එකේ ප්ලේ කරන්න පුළුවන් මේ ගේම් එක. Nintendo Switch එකේ හෑන්ඩ් හෙල්ඩ් එකේ ප්ලේ කරන්න අනේ ලොකු ස්ක්‍රීන් එකේ දාගෙන ප්ලේ කරන්නත් වඩා නිකන් අර අතේ කන්සෝල් එක අතේ තියන් ප්ලේ කරනකොට නිකන් මාර පට්ට මේ ගේම් එක. ඉතින් මේක වා ට්‍රයි කරලා බලන්න. වැස්ස දවසකට ප්ලේ කරන්න මේ ගේම් එක හොඳ මූඩි ගේම් එකක්. අර හැමෝම ආස නැහැ මේ ස්ටයිල් එකට. මමත් ආස නැහැ මේ ග්‍රැෆික් නවල් ස්ටයිල් එක. මොකද ග්‍රැෆික් නවල් නේ මොකද කියන්නේ විෂුවල් නවල් සෝරි විෂුවල් නවල් ස්ටයිල් එකට මම එච්චර ආස නැහැ. ඒත් මේ ගේම් එක හොඳයි.
මේ ගේම එක මං සල්ලි දීලා ගත්තෙත් ඒක මේ කියන්නේ Nintendo ලම තමයි මේ ගේම එක ඩෙවලොප් කරලා තියෙන්නේ. ඒ හින්දා ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ්ස් එහෙම හොඳට තියෙනවා. සාමාන්‍යයෙන් කියනවනේ මේ විෂුවල් නවල් ගේම්ස් වලට එච්චර ඇනිමේට් වෙන්නේ නැහැ කැරක්ටර්ස්. POV එකකින් තමයි ගේම් එක යන්නේ. POV එකට අපිට පේන කැරක්ටර් සාමාන්‍ය ස්ටිල් ඉමේජස් තියෙන්නේ. ඒගොල්ල කවුරුත් ඇනිමේට් වෙන්නේ නැහැ. මේක අර Nintendo ලට ඉතින් සල්ලි තියෙන හින්දා ඒගොල්ල හොඳට ඇනිමේට් කරලා ලොකු හයි බජට් විදිහට මේ ගේම් එක ඩෙවලොප් කරලා තියෙනවා. මේ ගේම් එක ආසනම් බයි කරලා ප්ලේ කරන්න මේක ටික මේක මෙහෙණක් නැහැ හොයාගන්න මන් දන්නේ ලංකාවේ තියෙනවද නැද්ද කියලා මේක මට කියලා ගෙන්න ගන්න උනා. මේ ගේම් එක ඉතින් ආසනම් මේ බයි කරලා ප්ලේ කරන්න. ඊළඟට තියෙනවා The Doink Soft Collection කියලා ගේම් එකක්. මේ Doink Soft කියන්නේ මේගොල්ලෝ ඉන්ඩි ඩිවලපර්ස්ලා සෙට් එකක්. ඒගොල්ලෝ Devolver Digital කියන කට්ටියත් එක්ක එකතුලා තමයි මේ ගේම් එක පබ්ලිෂ් කරලා තියෙන්නේ. ගාටෝ රොබෝටෝ කියලා ගේම් එකක් තියෙනවා. ගන්බ්‍රෙල්ල කියලා තියෙන ගේම් එකක්. ඩීමන් ත්‍රොටල් කියලා ගේම් එකක් තියෙන මේකේ. මේක මේ Doink Soft කියන කට්ටියගේ ලොකු ගේම්ස් තුනක් මේගොල්ලෝ Nintendo Switch එකෙන් බන්ඩල් එකකට ගැහුවා. මේ එකක්වත් මිනි ගේම්ස් නෙමේ. මේක පොඩ්ඩක් මිනි ගේම් එකකගේ. අනිත් දෙකම හොඳ නිකන් ෆුල් හයි බජට් ඉන්ඩි ගේම්ස් වගේ තියෙනවා. මම මේ ටිකේ මේ තුනම ප්ලේ කරගෙන යනවා. මම ප්ලේ කරන්නේ මේ මම පෙන්නන්න මගේ Nintendo Switch Lite එකේ මම ප්ලේ කරන්නේ. මොකද Nintendo Switch Lite එකේ මේ පොඩි ගේම්ස් ප්ලේ කරද්දි මාර පට්ට මේ. මොකද මේ D-pad එක තියෙන හින්දා අර ලොකු Nintendo Switch එකේ මේ D-pad එකක් නැහැ. මම එකත් ඔයගොන්ට අගෙනල්ලම් කම්පෙයා කරලම් පෙන්නන්නම්. Nintendo Switch එකේ මෙහෙමයි තියෙන්නේ. මේක Lite එක දන්න විදියට මම කියන්නම්. මේක තමයි Lite version එක. මේක තමයි full Nintendo Switch එක. මැඩම් එනවා ASCII. ඔයද යන්නේ? බඩු පෙරලන්නේ. ඉතින් මං කී කීටි Nintendo Switch එකේ මේක තමයි ලොකු Nintendo Switch කියන්නේ ස්ටෑන්ඩඩ් Nintendo Switch එක. තව මීට වඩා පොඩ්ඩක් ලොකු එකක් තියෙනවා Nintendo Switch OLED කියලා එකක්. ඒක මං ගත්තේ නැහැ. තේරුම් ගන්න එක බොරු ගණන්. ඒක නිකන් මීට වඩා ડિස්ප්ලේ එක පොඩ්ඩක් ලොකුයි. මම අපි වෙයි කියන්නේ අපි වැඩි එළියට අරන් ගිහින් Nintendo Switch ප්ලේ කරන්න නැති හින්දා අපි ගේ ඇතුලේ ගොඩක් අර ඩොක් කරලා ප්ලේ කරන හින්දා ඒක ડિස්ප්ලේ එක ලොකු එකක් අරන් වැඩකුත් නැහැ. ඉතින් මේ දෙකයි තව මැඩම්ට දීලා තියෙන වෙනම Nintendo Switch එකක් එයාට Animal Crossing play කරන. ඉතින් මං කිව්වේ මේකේ තියෙන D-pad එකක්. මේ D-pad එක මේකේ නැහැ. මේකේ තියෙන්නේ buttons විදිහට. ඉතින් අර indie games එහෙම එහෙට මෙහෙට character එක move කර කර play කරනකොට මේකෙන් පොඩක් අතරි දෙනව අර අමාරුයි එකෙන් play කරන්න. මේක තමයි ඉතින් මම මේ indie games play කරන සාහනේ මේක තියාගන්නේ. මේකේ කියනවනේ මේක dock කරන්න බෑ. يعني PC එකකට ඊසිනේ මේක ටීවී එකට කනෙක්ට් කරන්න බෑ. මේක හෑන්ඩ් හෙල් මොඩ් එකේ විතරයි යූස් කරන්න පුළුවන්. ඉතින් ඉන්ඩි ගේම්ස් ප්ලේ කරන මේක තමයි IDL මගේ මේ කන්සෝල් එක. අර මම ඉස්සෙල්ලා පෙන්නපු ගේම්ස් සෙට් එක මම මේකේ ප්ලේ ගේම් පෙරලෙනවා. ඉස්සෙල්ලා පෙන්නපු ගේම්ස් තුන මම මේකේ ප්ලේ කර කර යනවා. මේ මම කියන ඔගොන්ට ගේම්ස් තුනම කියන්න මොන මොනවාද වෙන්නේ කියලා. ගාටෝ රොබෝටෝ කියන ගේම් එකයි අයිට කලින් මගොන්ට කියලින මේ ගේම්ස් තුනම ගන්න පුළුවන්. මම හිතන්නේ ෆිසිකලි මේ ගේම්ස් තුනම සෙපරේට් ගන්න තියෙනවා. හැබැයි ඒ ගන්න ගියාම ලොකු ගාණක් යනවා, වියදම් වෙනවා. ඊට වඩා මේ තුන එකට ගන්න තියෙන බන්ඩල් එක ගන්න එක ලේසි. මොකද මේක ඇතුළෙම ගේම්ස් තුනම තියෙනවා. ඩිජිටල් ඩවුන්ලෝඩ් කරන්න මොකුත් ඕනේ නැහැ. චිප් එක දැම්ම ඕෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ගාට රොබෝටෝ කියන ගේම් එකේ වෙන්නේ මේකේ අපේ මේකේ මරු ස්ටෝරි එකක්. ඒකේ තියෙන්නේ අපේ කැරක්ටර් එක පූසෙක්ගෙන් තමයි අපිට ප්ලේ කරන්න තියෙන්නේ. ගාටෝ කියන්නේ මං හිතන්නේ ස්පැනිෂ්, මෙක්සිකන්, ඉටාලියන් ඔය ලැංග්වේජස් තුනේ එකකින් පූසා කියන එක තමයි ගාටෝ කියන්නේ. මම ඒක හරියට මට මතක නැහැ මොන ලැංග්වේජස් තුනද කියලා. ගාටෝ රොබෝට් එක ඉතින් වෙන්නේ මේක මෙට්‍රොයිඩ් ස්ටයිල් එකට තමයි යන්නේ. මුළු ගේම් එකම මෙට්‍රොයිඩ් ගේම් එකේ කොපියක් කියන්න පුළුවන්. ඒ විදිහටම තමයි ගේම් ප්ලේ එක තියෙන්නේ. අපේ කැරක්ටර් එක ස්පේස් ඇස්ට්‍රොනට් කෙනෙක් වගේ නිකන් ස්පේස් එක්ස්ප්ලෝරර් කෙනෙක්ගේ පූසෙක්. එයාට තමයි අයිති. එයා නිකන් වෙන අමුතු ඒලියන් අයිලන්ඩ් මේ ඒලියන් මේ යුනිම් සෝරි බ්‍රෝ what are you talking about man. එයා ඒලියන් මේ ප්ලැනට් එකක් එක්ස්ප්ලෝර් කරන්න යනකොට එයා එකට ලෑන්ඩ් කරන්න ඔන්න මෙන්න තියලා අපේ මේ පූසා ඇවිල්ලා ඒකේ උන්ගේ ස්පේස් ෂිප් එකේ බටන් එකක් ඔබනවා. ඊට පස්සේ ස්පේස් ෂිප් එක කඩන් වැටෙනයි ප්ලැනට් එකට. ඊට පස්සේ අර අපේ අර ස්පේස් එක්ස්ප්ලෝරරට ඩැමේජ් වෙලා එයා නිකන් බ්ලීඩ් වෙවි වැටලා ඉන්නවා සීට් එකේ. ඊට පස්සේ එයා කියන එයාගේ පූසට ගිහිල්ලා මේ ප්ලැනට් එක එක්ස්ප්ලෝර් කරලා මේකේ ඉන්න ඊවල් ලෙවුන් අතගන්න ඒ වගේ එකක් කියන. ඊට පස්සේ මේ පූසට හම්බ වෙනවා නිකන් බොඩි ආමර එකක්. ඒ පූසා බොඩි ආමර එකට නැගගෙන පස්සේ උට අර අතපය හැම කන්ට්‍රෝල් කර කර වෙඩි තියන්න හැම කරන්න පුළුවන්. උට අර හියුමන් නැගක් ආවා කියන. මාරම කියුට් මාර පට්ට ගේම් එක. ලොකු මැප්ස් තියෙනවා එක්ස්ප්ලෝර් කර කර අරයට මෙහෙට ගිහින් අපිට පවර් අප්ස් එහෙම ගන්න තියෙනවා. මාර ෆන්නේ ගේම් එක. ග්‍රැෆික්ස් එහෙම නැහැ. අර බ්ලැක් ඇන්ඩ් වයිට් තමයි ගේම් එකේ තියෙන්නේ. ඒ වුණාට ලිමිටඩ් ග්‍රැෆික්ස් එක එහෙම මාර ෆන් මාර පට්ට ගේම් එක ඒගොල්ලෝ හදලා තියෙනවා.
මම හිතන්නේ ගේම් එක පැය 3කින් 4කින් වගේ ඉවර කරන්න පුළුවන් ලොකු දිග ගේම් එකක් නෙමෙයි. ඒනට අර ගොඩාක් එක්ස්ප්ලෝර් කර කර එහෙම හොයන්න මේ ගේම් එකේ තියෙන. ඊට පස්සේ මම කියන්නම් මේ ගන්බ්‍රෙල්ලා කියන ගේම් එක. ගන්බ්‍රෙල්ලා කියන ගේම් එකේ තියෙන්නේ මේ මේ කැරක්ටර් එක මෙයා නිකන් හන්ට කෙනෙක් වගේ කැරක්ටර් එකක්. එයාගේ ෆැමිලි එක කවුරු හරි ඇවිල්ලා මරලා දාලා ගිහින් තියෙනවා. එයාගේ වයිෆ් වයි දුව වයි ද කොහෙද මරනවා. ඊට පස්සේ මෙයා කරන්නේ ඒ මරලා දාලා ගිය තැන කුඩයක් වගේ නිකන් කුඩේකුයි ගන් එකකුයි මික්ස් වෙච්ච අර නිකන් ගන්බ්‍රෙල්ලා කියන්නේ ඒකයි. එහෙම වෙපන් එකක් තියෙනවා. ඒ කියන්නේ නිකන් ෂොට් ගන් එකක් හයි කරලා තියෙනවා කුඩේකට. ඒක දාලා ගිහින් තියෙන ඊට පස්සේ මෙයා ඒකත් අරගෙන මරන්න ගිය කවුද කියලා හොයන එක තමයි මේකේ තියෙන්නේ. මෙයා මේකේ තියෙන මේකත් මෙට්‍රොයිඩ්වේනියා ස්ටයිල් එකට තමයි මේ ගේම් එක හදලා තියෙන්නේ. මේ ගන්බ්‍රෙල්ලා කියන එක මේකේ මේ කුඩේට එක එක ඇබිලිටීස් තියෙනවා. අර පහලට වැටෙනකොට කුඩේ දිගයලා අර ස්ලයිඩ් වෙන්න පුළුවන්. එනමි බුලට්ස් එහෙම අපිට ඩිෆ්ලෙක්ට් කරන්න පුළුවන්. අර ඒ වගේ ඇබිලිටීස් මේ සෙට් එකක් මේ කැරක්ටර් එකට තියෙනවා. මේකත් මම පටන් ගත්තා. මේක තාම ගොඩක් දුරට එක්ස්ප්ලෝර් කරේ නැහැ ගේම් එකේ. ඊළඟට තියෙන ඩීමන් ත්‍රොටල් කියන ගේම් එක. මේ ඩීමන් ත්‍රොටල් කියන ගේම් එක ටිකක් ස්පෙෂල් ගේම් එකක්. මේ ගේම් එකේ ඩිජිටලි ගන්න නැහැ නින්ටෙන්ඩෝ ස්විච් එකේවත්. මම දන්නේ වෙන කන්සෝල්ස් වල තියෙනවද කියලා. මේ ගේම් එක ෆුලි ෆිසිකල් විතරයි. يعني ෆිසිකල් ඔන්ලි රිලීස් මේ ගේම් එක ඒගොල්ලෝගේ වෙබ්සයිට් එකේම දාලා තියෙනවා. මේ ගේම් එක ගහන නම් ගහන්න පුළුවන් ෆිසිකල් විතරයි. මම දන්නේ නින්ටෙන්ඩෝ ස්විච් ස්ටෝ එකේ තිබ්බද කියන එක මට හරියට මතක නැහැ. ඒගොල්ලෝ ඕල්වේස් ෆිසිකල් කතන්දරයක්ද මොකද්ද කියන මේ ගේම් එක නම් සිම්පල් ගේම් එකක්. මේ ගේම් එකේ වෙලා තියෙනවා කවුබෝයි කෙනෙකුයි වැම්පයර් කෙනෙකුයි වගේ කැරක්ටර්ස් දෙකක් ඉන්නා. මේ දෙන්න තමයි කවයකෙත් ඉන්නේ. ඒ දෙන නිකන් ඩීමන්ස් ලයනවා උන්න හන්ට් කර කර උන්ට බෙඩි තී තී යන එකක් තමයි තියෙන්නේ. පෑක වගේ පොඩි ගේම් එකක්. හැබැයි ගේම් එක මාරම අමාරුයි. අර පෑක ගේම් එකක් හින්දා අපි එකපාරක් හරි මැරුණොත් ආයේ මුළු ගේම් එකම රීසෙට් වෙනවා ආපස්සට යනවා. ඒ හරියට පරිස්සමෙන් ප්ලේ කරන්න ඕන. මේ ගේම්ස් තුනම හෑන්ඩ් හෙල් ප්ලේ කරන්න පුළුවන් හොඳ ගේම්ස් තුනක්. මේක ආසනම් බයි කරන්න මං හිතන්නේ. මේ ගේම්ස් මං දන්නේ ඩීමන් ත්‍රොටල් එක කොහොමද කියලා. අනිත් දෙක PC තියෙනවා ඇති. PC තියෙනවා නම් බයි කරලා ප්ලේ කරන්න. නින්ටෙන්ඩෝ ස්විච් එකක් තියෙනවා නම් මේ අනිවාර්යෙන් ට්‍රයි කරන්න. මේ ගේම්ස් තුනම මාර පට්ට. මේ ඉන්ඩී ඩිවලපර්ස්ලට සපෝට් කරන්න ඒගොල්ලෝ මාර මහන්සියක් වෙනවා මේ ගේම්ස් හදන්න. AAA ගේම්ස් වගේ නිකන් ගේක වෝක් මීඩියා නම් මනම් විකාර දාගෙන ඒගොල්ලෝ ගේම්ස් හදන්න. ඒගොල්ලෝ හොඳ කන්ටෙන්ට් කරන කට්ටිය. ඒගොල්ලන්ට සපෝට් කරන්න. මේ ඩිවෝල්ව ඩිජිටල් කියන එකේ ගේම් එකක් දැක්කොත් අනිවාර්යෙන් බයි කරන්න. මොකද ඒකට කවදාකවත් චාටර් ගේම් රිලීස් කරන්නේ නැහැ. අනිවාර්යෙන් ඒගොල්ලොන්ගේ එකක් ආසනම් බයි කරන්න. ඉතින් ඒක තමයි මේ ගේම් සෙට් එක ගැන කියන්න තියෙන්නේ. මේක වාට පුළුවන් වුණොත් මේ ගේම් සීරීස් එක ගන්න. මොකද මේක ඉන්ඩිවිජුවලි බයි කරන්න එපා. ඒ කියන්නේ ඉන්ඩිවිජුවලි බයි කරන්න වඩා මේක මාර ලාභයි. එහෙනම් ගන්න ආසන. ඊළඟට තියෙනවා අලුත් ගේම් එකක්. මේ අලුත්මත් නෙමෙයි මේක. මේක ඩිජිටල් තිබ්බේ ගොඩ කාලයක්. මට ෆිසිකල් රිලීස් එකක් මේ ළඟදී හම්බුනේ. ඩේව් ද ඩයිව කියන ගේම් එක. ඩේව් ද ඩයිව එකේ ඇනිවර්සරි එඩිෂන් කියලා ගේම් එකක්. මේ එඩිෂන් එකක් මේක. ඒක ඇත්තටම මොනවත් නෑ. ස්පෙෂල් මොකුත් නෑ. නිකන් කොලයක් තියෙනවා. ඒක මං හිතන්නේ මොනවද ලියලා තියෙන ෆ්‍රෙන්ච් වලින් ලියලා තියෙන්නේ. ඔව් ෆ්‍රෙන්ච් වලින් ලියලා තියෙන්නේ. ඒකයි ඇතුලේ චිප් එක තියෙනවා. මේ ගේම් එකක් තමයි මරු ගේම් එකක්. මේක මං හිතන්නේ චයිනීස් ඩිවලපර්ස්ලා වගේ අද්ද කොහොමද මේ ගේම් එක ඩිවලප් කරලා තියෙන්නේ. ආක් සිස්ටම් වර්ක්ස් කියලා කට්ටියකුත් සම්බන්ධ වෙලා තියෙනවා. ආක් සිස්ටම් වර්ක්ස්ලා ටිකක් පරණ ඩිවලපර්ස්ලා කට්ටිය. මේ ගේම් එකේ තියෙන්නේ මේ ඉන්න ටීම් එක. මේ වයිට් හැයා තියෙන එක මට මේගොල්ලෝගේ නම් මතක නැහැ. මෙයාගේ නම් විතරයි මතක ඩේව් කියලා. මේ වයිට් හැයා තියෙන එක නා පටන් ගන්නවා පොඩි සුෂි කැෆේ එකක් මේ බ්ලැක් එක්කෙනත් එක්ක. එයා තමයි බ්ලැක් එක්කෙනා තමයි සුෂි උයන්නේ. ඒගොල්ල හොයාගන්නවා ඒගොල්ලොන්ගේ අර සුෂි රෙස්ටරන්ට් එක තියෙන ලස්සන බීච් එකක් අයිනේ. ඒ බීච් එකේ චුට්ටක් ඉස්සරහට යන මූද යට නිකන් ගැඹුරු වලක් තියෙනවා. ඒ ගැඹුරු වලේ මාළු එන්න එන්න ඒ කියන්නේ හැමදාම දවසෙම රීස්පෝන් වෙනවා. මාළු කොච්චරවත් මැරෙන්නේ ආය ආය එනවා. ඊට පස්සේ මුං මේ ඉන්න මුගේ ඒෂියන් යාළුවෙක් ඉන්න ඩේව් කියලා. ඌ හොඳට ඩයිව් කරන්න පුළුවන් අනම් මනම් දන්න පොරක්. ඌට කියනවා වෙන රටක ඉන්නේ ඌ ආතල් එකේ ඉන්නකොට ඌට කෝල් කරලා කියනවා එන්න මේ මචං මෙහෙම සීන් එකක් සෙට් වුණා වරෙන් වගේ එකක් කියනවා. ඊට පස්සේ මූ එනවා උන්ට උදව් කරන්න මේ කැෆේ එක කරන්න. මුං කරන්නේ ඊට පස්සේ අර මූව දම්මලා ඩයිව් කරනවා. අපිට ප්ලේ කරන්න තියෙන මේ ඩේව්ගෙන් ඩේව් යටට ගිහලා එක එක මාළු අල්ලගෙන එහෙම එනවා. අල්ලගෙන ආවන් පස්සේ ඒ මාළු අරගෙන මේගොල්ලෝ අර රෑට සුෂි බාර් එකේ සුෂි හැම හදනවා. අපි අර ගේම් ප්ලේ සෙග්මන්ට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ මෙයාගෙන් ඩයිව් කරලා මාළු අල්ලන එක, අර ඔක්සිජන් මැනේජ් කරගෙන යන එක ඒ සෙග්මන්ට් එක. ඊට පස්සේ තියෙනවා ආයි රෑට මේගොල්ලොත් එක්ක එකතු වෙලා සුෂි බාර් එක අපි මැනේජ් කරන්න ඕන. අපි වේටරින් වැඩේ කරන්න ඕන. ටී හැම වක් කරන්න ඕන. හරි රාමෙන් හදන හරි මාර ලස්සන ගේම්. හරි කලර්ෆුල් ගේම් එක. පොඩි අර කෝසි ගතියක් තියෙනවා ගේම් එකේ. මේ මෙයා මේ තව පොඩි මහත් එක්කෙනෙක් ඉන්නවා. එයා නිකන් නර්ඩ් ටයිප් එක, නිකන් ගේම කෙනෙක් වගේ.
ඌ අර මේ මංගගෙනික ඇක්ෂන් ෆිගර්ස් කලේ වගේ පිස්සු යකෙකුත් ඌ කරන්නේ මේ ගේම් එකේ අපේ කැරක්ටරකට වෙපන්ස් එතකොට අර ක්‍රොස්බෝ එක අනම් මනම් එයාගේ ඇක්සසරිස් ඔක්කොම අප්ග්‍රේඩ් කරලා දෙන්නේ මෙයා ඊට උඩින් මේ තව ඉන්න බ්ලැක් එක කෙනෙක් එයා කරන්නේ මට මතකයිට එයා හොයනවා මේ ගොල්ලර මාළු වලන ලොකු වලේ යට තියන නිකන් ඇට්ලාන්ටිස් වගේ සිටි එකක් ඒ ඇට්ලාන්ටිස් සිටි එක හොයනවා මෙයා ඊට අමතර එයාටත් උදව් කරනවා අපි අර ඒ සිටි එක හොයන්න ඊට අමතර තව කැම්පස් ගර්ල් කෙනෙක් ඉන්නවා එයාටත් උදව් කරනවා මෙයා එයාගේ රිසර්ච් වලට අර හරි ලස්සන ගේම් එකක් නිකන් පික්සල් ග්‍රැෆික්ස් තිබ්බට නිකන් 16 bit style එකට තමයි ගේම් එක හදලා තිනවට ගේම් ප්ලේ එක මාර ඇඩික්ටින් අර අපි හැනට පරිස්සමෙන් ප්ලේ කරන්න ඕන කෙනෙක් අපේ කැරක්ටරකට වතුර යට unlimited ඉන්න බෑ යාර ගෑස් ටැංකිය තිබ්බත් ඒ ගෑස් ටැංකිය exceed වෙලා ආපහු මට ගෑස් මේ ඔක්සිජන් නැතිලා මැරෙනවා ඊට කලින් අපි පුළුවන් තරම කර පෙරේත නොවි අර ඉන්න මාළු ටිකට විතරක් අල්ලගෙන ටග් ගාලා උඩට එන්න ඕන අර එහෙම දවස් ගණන් ඒක කරන්න තියෙන මේ ගේම් එකේ රෑට ඉතින් අර සුෂි බාර් එකේ උයනකොට අර එක එක ලස්සන cute cute animations යනවා ඒ ඉඳ මරු ගේම් එක මේ ගේම් එක මම හිතන හැම platform එකේම ඇවිල්ලා තියෙනවා අසනම් buy කරලා play කරන්න මේ කරිතින් ස්විච් එකේ ප්ලේ කරද්දී අර හෑන්ඩ් හෙල් මොඩ් එකේ ප්ලේ කරද්දී හොඳ ඉඳන් මම ස්විච් වර්ෂන් එක ගත්තා. රයිට්. ඉතින් අද දවසේ තියෙන අන්තිම ස්විච් ගේම් එක The Legend of Zelda Echoes of Wisdom කියන ගේම් එක. මේ ගේම් එක දැන් ඇවිල්ලා සතියක් වගේ ඇති මේ ගේම් එක ඇවිල්ලා මම මේ ගේම් එකේ ඩිජිටල් එකයි ෆිසිකල් එකයි දෙකම ගත්තා. මොකද මම Nintendo ලාගේ සාමාන්‍යයෙන් ෆ්ලැග්ෂිප් ගේම්ස් වල ගොඩක් ඒවේ මම ඩිජිටල් ෆිසිකල් දෙකම ගන්න. මොකද ෆිසිකල් කොපි එක මම අර මගේ අපේ channel එක බලන අය දන්නවා මම මේ ස්විච් ගේම් සමහරක් ඒවා ඕපන් කරන්නේ නැහැ ඒවා තියන් ඉන්නවා ඒක වටිනාකම් වැඩි හින්දා ඩිජිටල් කොපි එක තමයි ගොඩක් අයට ප්ලේ කරන්නේ මේ ගේම් එකේ ඔන්න මේ පාට ලොකු වෙනසක් වෙලා තියෙන දැන් Legend of Zelda කිව්වට Zelda game ප්ලේ කරන්නේ නැහැ games වල link ගේන්න ප්ලේ කරන්න තියෙන මේ ගේම් එකේ එහෙම ගන්නේ නැහැ මේ පාට Zelda game තමයි ප්ලේ කරන්න තියෙන link ලින්ක් අහුවෙලා ඉන්නේ ලින්ක් බේර ගන්න යනවා සෙල්ඩා මේ පාර මේ ගේම් එකේ මේ ගේම් එක අර කලින් ආපු ලින්ක්ස් අවේකනින් කියන ගේම් එකේ ග්‍රැෆික් ස්ටයිල් එකටම තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ අර නිකන් පොඩි ක්ලේ වලින් හදපු ටොයිස් වගේ තමයි ඒගොල්ලේ ග්‍රැෆික් ලුක් එක අරගෙන තියෙන්නේ. එහින් අර මාර කියුට් ගතියක් ගේම් එකේ තියෙනවා. මේ ගේම් එකේ වෙලා තියෙන්නේ මේකේ සෙල්ඩාට ගහ ගන්න පුළුවන් ෆයිට් සීන්ස් තියෙනවා. ඒත් ගොඩක්ම තියෙන්නේ පසල් එලිමන්ට්ස් වලින් තමයි මෙයාගේ කොම්බැට් සිස්ටම් එක හැදිලා තියෙන්නේ. Echoes of Wisdom කියලා මේ පාර නම දාලා තියෙන්නේ මේ Zelda-ට පුළුවන් මේ අතේ තියෙන පොඩි යාගේ වොන්ඩ් එක. ඒ වොන්ඩ් එකෙන් පුළුවන් අර එයාට enemies ලබ එතකොට certain objects එහෙම duplicate කරන්න පුළුවන්. එතකොට අපි හිතමුකෝ අපි first time එක enemy certain enemy කෙනෙක්ව මැරුවොත් ඒ enemy ගේ copy එකක් අපිට set වෙනවා. එතකොට අපිට ඕන්ලාගේ enemy මවන්න පුළුවන්. එතකොට ඒ enemy ගිහිල්ලා අනිත් enemies ලට ගහන අර අපේ පැත්තට එනවා එහෙම එකක් මේකේ තියෙන. උඩ නගින්න එහෙම බැරි තැන් තියෙනවා අපිට එක එක බොක්සස් එතකොට පුටු මේස ඇඳන් අනන් දාලා අනම්මනම් දාලා ඒ උඩ නැගලා එහෙම රීච් කරන්න පුළුවන් මේකේ තියෙන. මේකේ තියෙන ඊවල් අර ටිපිකල් විදිහටම මේ Zelda games වල ඉන්නවනේ ගැනන් කියලා මේන් විලන් කෙනෙක්. ඒ ගැනන් කියන එක වෙනම ඩයිමෙන්ෂන් එකක් ඕපන් කරනවා. ඒ ඩයිමෙන්ෂන් එකට ලින්ක් යනවා කලින් Zelda බේර ගන්න. ඊට පස්සේ ගැනන්ට ගැහුවට පස්සේ අර ඩයිමෙන්ෂන් එක ඕපන් වෙලා ලින්ක්ව ඇදිලා යනවා ඒ ඩයිමෙන්ෂන් එකට. ඊට පස්සේ අර Hyrule කියන kingdom එකේම මේ ඩයිමෙන්ෂන් එක තැන් තැන් වල ඕපන් වෙලා villages ලා අරගොල්ල මේගොල්ලෝ Zelda ගේ තාත්තා ඒ කියන්නේ king ඒ ඔක්කොම ළම ඒ ඩයිමෙන්ෂන් එකට යනවා. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ evil copies එළියට එනවා. Zelda විතරක් බේරෙනවා. ඊට පස්සේ Zelda කරන්නේ මේ අර corruption එක වගේ තියෙන ඩයිමෙන්ෂන් එක නවත්තලා දාලා ලින්ක්ව බේර ගන්න යන එකක් තියෙන්නේ. මේ පාර දෙන්නගේ රෝල්ස් දෙක මාරු වෙලා ලින්ක්ව බේරගන්න Zelda. ඔయిత කල්නුත් 90s වල ආව Zelda ඉන්න මේන් ගේම් සේව එච්චර ෆේමස් වුන්නේ නැහැ. මේ පාර මේ ගේම් එක මාර සර්ප්‍රයිස් එකක් කියලා කියන පුළුවන්. මේක හොඳයි මේ හොඳට හදලා තියෙනවා මේ පාර මේ ගේම් එක. මේකෙත් මම දැන් ටිකක් මැද හරියක වගේ ඉන්නේ. අර එක්ස්ප්ලෝර් කරන්න ලොකු ඕපන් වර්ල්ඩ් එකක් මේ ගේම් එකේ තියෙනවා. එහින්ද අර එහෙට මෙහෙට ගිහින් ලොකු මාර පට්ට ටාස්ක් ටිකක් තියලා තියෙනවා අපිට ගේම් එකේ කරන්න. ඒකේ අර ගේම් එකේ අර මාර හැපිනස් එකක් එනවා. අර අපි තියෙන අපිට ඕන විදිහට නිකන් අර බඩු ටික තියලා පසල් එකක් ෆිනිෂ් කරාම අර එන හැපිනස් එක ගේම් එකේ ලස්සන්ට ඒගොල්ලෝ හදලා තියෙනවා. ඉතින් මේ ගේම් එක අහසනම් buy කරලා play කරන්න. මේක හැබැයි Nintendo Switch exclusive game එකක්. ඊට පස්සේ PS5 games ටික තියෙන්නේ. Switch games අදට ඔච්චරයි හම්බුනේ මට. මේ දවස්වල play කරනවා මම එක game එකක්. ඒක තමයි Last of Us Part 2 remastered එක. Last of Us Part 2 එක මට ආපහු ගන්න වුණා. මේක අපරාදේ මගේ සල්ලි. ඒත් play කරන්න ඕන හින්දා ගත්ත මංගාව Last of Us එක 2 එක already තියෙනවා. හැබැයි මම PS4 එක මගේ දැන් මම වැඩිය play කරන්නේ නැහැ. මම PS5 එකේ play කරන්නේ. PS4 එකේ කරන්නේ මම VR games play කරන එක විතරයි. Last of Us එකේ හරි මේක
Last of Us Part 2 එක මේ disk එක PS5 එකේ දාලා play කරනකොට game එක freeze වෙනවා. Game එක update කරන්න ඕන PS5 එකේ වැඩ කරන්න නම් මේක already disk දෙකක් PS4 version එක disk 2 disk version එකක් ඇවිල්ලා තියෙන්නේ. අපරාදී මේ game එක update කරන්න ඕන මට ඉතින් update කරන්න බෑ මාර GB ගානක ලොකු අප්ඩේට් එකක් තියෙනවා දාන්න. අනික PS5 version එකේ තියෙන performance ඔක්කොම මේ game එකෙන් ගන්න නම් අපි $10 extra ගෙවන්න ඕන. ඉතින් data ත් කපාගෙන තවත් ඩොලර් 10ක් දීගෙන නැහිනට වඩා හොඳයි මට permanently play කරන්න පුළුවන් හින්දා මම මේක ගත්තා. Remastered version එක. හැබැයි ඔයා digital play කරන එක්කෙනෙක් නම් ඔයාට $10 ඕන නම් pay කරලා ගන්න. ඒකේ ඒ තරමට වටිනවා ඒක. මම ඉතින් physical collector කෙනෙක් හින්දා මම මේක ගත්තා මට online offline මේක play කරන්න පුළුවන් disk එක දාලා. disk එක ඇතුලේ PS5 එක ඇතුලේ එක තැනක් තියුණා ගගයිටි. ඉතින් මේක නම් මේක පොඩ්ඩක් මම අපේ සිස්කට් එක්කත් පොඩ්ඩක් කතා කරනවා game එක ගැන. සිස්කට් මම හිතන්නේ ඒකට එච්චර ආස නැහැ අපේ සුපුන්. මට දැන්ට play කරපු විදියට එහෙම ලොකු අවුලක් නැහැ. එහෙම ලොකු අවුලක් සෙට්ටු නැහැ game එකේ. ඒත් අර Last of Us 1 එකේ තිබ්බ මැජික් එක මේ game එකේ නැහැ කියලා හිතනවා. මට හිතෙන මේක නිකන් unnecessary sequel එකක් හදන්න ඕන ඕකනේ හදන්න ඕන නැති game එකක් මේක නේ Naughty Dogs ලගෙන්. ඒගොල්ලන්ට තිබ්බර Uncharted හරි එක්ක වෙන අලුත් IP එකකට යන්න Last of Us එකට ඇත්තටම කියනවා part 2 එකක් ඕන නැහැ. gameplay එක හොඳයි. gameplay එක 100% solid gameplay එකක් තියෙනවා. story එකත් shape මං හිතන්නේ මං තාම මැදක් හරි ඉන්නේ ගේම් එකේ. මං තාම end කරේ නැහැ ගේම් එක play කරනවා මේ දවස්වල. gameplay එක හොඳයි. gameplay එක අතින් බැලුවොත් ඉතින් අර කලින් එකට වඩා ගොඩක් ලොකු improvement එකක් කියලා කියන්න පුළුවන්. අර stealth ගහන ඒවා අර enemies ලට එහෙම බෙඩි තිබ්බා උන්ගේ දැන් headshot එකක් එහෙම තිබ්බොත් නිකන් පොඩි තුවාල කෑල්ලක් නෙමෙයි නිකන් අර කෑලි යලවිලා කියන්නේ. පුළුවන් තරම් ඒගොල්ලෝ realistic විදිහට ගේම් එක හදලා තියෙනවා. gameplay එකද lighting ද හැම දෙම 100% හොඳට හදලා තියෙන ඒත් නිකන් ඒගොල්ලන්ගේ ටැලන්ට් එක අපරාදේ මේ වගේ ගේම් එකකට නිකන් ආයේ මහන්සියනේ. මොකද ඔල්රෙඩි මේගොල්ලෝ ෆස්ට් ගේම් එක හොඳට 100% පර්ෆෙක්ට් විදිහට ඒ ගේම් එක හදලා අවෝඩ්ස් ගාලා හොඳට ඉවර කරාමසෙ තව කතා දිගා දින්න ඕනේ නැහැ මේකේ. මට එහෙම එකක් හිතුණා ප්ලේ කරද්දී බලමු හිත එන්ඩින්ග් එකේ මම දන්නේ නැහැ ඒක මොකද්ද හරියටම වෙන්නේ කියලා. මේකේ අර මේ පාර තව ප්ලේ කරන්න තියෙන මේ ඇබී කියලා කැරක්ටර් එක ගොඩක් අය දන්නවා ඇති. මේක නම් මටත් කලින් ගොඩක් අය ඉවර කරලා ඇති. මොකද මම මේක ළඟදී ප්ලේ කරන්න ගත්තේ. මේකේ තියෙන ස්ටෙල්ත් සෙග්මන්ට්ස් එහෙම මාර විදිහට තියෙනවා. හැබැයි අර කඩාගෙන ගිහින් එනිමීස් වලට ගහන්නත් පුළුවන් මේ පාර ෆස්ට් එකටත් වැඩිය. ෆස්ට් එකේ පොඩි ත්‍රෙට්නින් ගතියක් තිබ්බට මේකේ එක නැහැ. මොකද එලී ගොඩක් පවර්ෆුල්. එලීට පුළුවන් අර ක්ලිකර්ස් ලට එහෙම පිටිපස්සෙන් ගිහින් වන් හිට් අයින්න පුළුවන්. අර ඒ හින්දර කලින් එකේ වගේ පොඩි ත්‍රෙට්නින් ගති චුට්ටක් මේකේ අඩුයි. අනික මෙයා නිකන් අර මෙයාට නිකන් ලොකු එනිමීස් ලා ටීම් එකක් එක්ක හරි එකපාරට ෆයිට් කරන්න පුළුවන්. එහෙට මෙහෙට පැනලා මෙයා ගොඩක් ඩයිනමික් වෙලා තියෙනවා කලින් ගේම් එකට වඩා. මොකද මේකට ලොකුයි මෙයා. මේකෙත් අර කොහෙන් හරි අර වෝක් සීන් පොඩ්ඩක් මේකේ රිංගවලා තියෙනවා. නැත්තේ නැහැ ගේම් එකේ. ඒත් මට තේරිච්ච හැටියට ඒක නිකන් ලොකුවට නිකන් ෆෝස් ෆීඩ් කරලා නැහැ. මොකද Naughty Dog ලා ගොඩක් කන්සර්න් ඒගොල්ලන්ගේ ගේම්ස් එහෙම හරියට සෙල් වෙන්නේ නැති වෙයිද අනම්මනම් කියලා. මොකද මේගොල්ලෝ Sony ලගේනේ. ඒ හින්දා පොඩි එතන ප්‍රශ්නයක් තියෙනවා. අර ඒගොල්ලෝ වෝක් සීන් දැම්මත් ඒක පොඩ්ඩක් බැලන්ස් කරලා තියෙනවා නැකනේ. නිකන් අනවශ්‍ය දිරි නිකන් එක මෙහෙම කරලා නැහැ ගේම් එකේ. ඒ දිති අර පොඩ්ඩක් තියෙන ඔයගොල්ලෝ අය අකමැති නැති ඉතින් ඔය ආසයන ගන්නෑ ගේම් එකට. මේකේ නිකන් තව හැමෝම පොඩ්ඩක් අචල් වෙච්ච පොඩි කන්ට්‍රවර්ෂල් ප්‍රශ්නකුත් මේ ගේම් එකේ තියෙනවා. ඕපනින් එකේදී මම එක ස්පොයිල් කරන්නෑ ගහලා නැති අයට. දන්න අය දන්න මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ ගේම් එක ආසනම් බයි කරලා ප්ලේ කරන්න. පොඩ්ඩක් කම්ප්ලිකේටඩ් වුණා මට ආය ගන්න වෙච්ච එකෙන්. පරාදී ඉතින් මොනවා කරන්න එක ප්ලේ නොකර ඉන්නත් බෑනේ. ඉතින් ආසනම් මේක බයි කරලා ප්ලේ කරන්න. මම හිතන්නේ මේක PC තියෙනවද දන්නේ නැහැ. මේ Last of Us 2 එක Last of Us 1 එකේ රීමාස්ටර් එක තියෙනවා PC එකේ. මේක මම දන්නේ නැහැ PC තියෙනවද කියලා. මේක වාට PS5 එකක් තියෙනවා. PS5 එකේ ප්ලේ කරන්න PC වල ගහන්න යන්න එපා මේ ගේම්ස්. මොකද අර haptic feedback එතකොට අර ඒ ගේම් එක මේ වගේ ගේම්ස් ආනේ PC වල ගහලා වැඩකුත් නැහැ. අර කන්ට්‍රෝල් එකක් දැන් අපේ කැරක්ටර් එක දුන්නෙන් එහෙම ඊතල විදිනකොට අර දුන්න අත ඇදෙන එක වුණත් අතට දැනෙනවා. අර ඒ හින්දා අර PC එක ගන්න බෑ. මේකේ තියෙන experience එක 4K අනම්මනම් performance frame rate අනම්මනම් තිබ්බද ඉතින් මේ ගතිය එන්නේ නැහැ PC එක ගහද්දි. මේක ආසනම් buy කරලා play කරන්න. මේක දැන් ඇවිල්ලා ටික කාලයක් වෙනවා. චූම්පං එකනේ ගියා. ඊළඟට තියෙනවා Outer Wilds Archaeologist Edition කියන ගේම් එක. මේ Outer Wilds ගේම් එක සෑහෙන කාලයක් ඩිජිටල් වෙලා තිබ්බා.
ඊට පස්සේ ලිමිටඩ් රන් කියන කට්ටිය මේ ගේම් එකේ ෆිසිකල් කොපි එකක් ගැහුවා. ලිමිටඩ් රන් කියන අයගෙන් ඔයා මං වගේ ෆිසිකල් කොපිස් ගන්නවා නම් ඒගොල්ලන්ගෙන් ගේම්ස් ගන්න එපා, ඒගොල්ලන්ට සපෝට් කරන්න එපා. ඒගොල්ලෝ නිකන් මහා චාටර් විදිහට මේ බයස්ලට මේ ට්‍රීට් කරන කම්පැනි එකක් ඒගොල්ලෝ. ඒගොල්ලෝ අර ගොඩක් වෙලාට ඩිජිටල් විතරක් තියෙන ගේම්ස් ෆිසිකලි ඒගොල්ලෝ ගහනවා. හැබැයි අර ඒගොල්ලන්ගේ සෙලින් මෙතඩ් එක හෙන ප්‍රැක්ටිකල් නැහැ. මොකද ගේම් එකක් අද රිලීස් වෙනවා නම් ඒගොල්ලෝ පටන් ගන්නේ ගේම් එක මැනුෆැක්චර් කරන්න පටන් ගන්න හෙන කාලයක් ගිහිල්ලා ඒගොල්ලෝ මාස 6 7 8ක් ගන්නවා. දැන් ඔය අද සල්ලි දැම්මත් ඔයාට ගේම් එකක් හම්බෙන අවුරුද්දක් දෙකක් යනවා. අනික ඒගොල්ලෝ ඇමරිකාවලට විතරයි ෂිපින් එහෙම ලස්සනට නීට් එකට කරන්නේ. අනිත් කන්ට්‍රීස් හැම එකකටම ඒගොල්ලෝ එක මේ ෂිපින් වැඩේ හරියට ට්‍රීට් කරන්නේ නැහැ. හෙන නිකන් දරා ගන්න බැරි ගණන් එහෙම ෂිපින් ගන්නවා නිකන් එක ගේම් එකක් ගෙන්න ගන්න. එයින්ද පුළුවන් තරම් ඒගොල්ලන්ගෙන් ගේම්ස් ගන්න එපා. පුළුවන් නම් කම්පැනි නෝමල් ස්ටෑන්ඩඩ් කම්පැනි සෝනිලා මයික්‍රෝසොෆ්ට්ලා එහෙම ෆිසිකල් ගහනවනම් ඒගොල්ලන්ගෙන් විතරක් ගන්න බලන්න. ඉතින් මං කියන්නේ මේ අවුට වයිල්ඩ්ස් එක ඒ ලිමිටඩ් රන්ලා ගැහුවා. ඊට පස්සේ කාලයක් ගින් මේ ගේම් එක හදපු අයම එකතු වෙලා ඒගොල්ලෝ සෝනි හරි තව කාත් එක්ක හරි එකතු වෙලා ෆිසිකල් කොපිස් රිලීස් කරා ආකියෝලොජිස් එඩිෂන් කියන එක. මේ ඉතින් එක මං ගත්තේ. මේක ඇතුලේ මම හිතන්නේ තව මොකක් හරි එකක් තිබ්බා. ආ බලමු ඒකත් මොකද්ද කියලා. මැප් එකක් තියෙනවා. මැප් එකම අනෙක් පැත්තට දැල්ලන්නේ. ආව් මැප් එකක් තියෙන නිකන් සෝලර් සිස්ටම් එකක් වගේ මැප් එකක්. මේ ගේම් එකේ තියෙන යුනිවර්ස් එකේ තමයි මේ මැප් එක තියෙන්නේ. ගේම් එකේ අපිට කියන්නේ මේ හවල් දේ කරන්න කියලා. අපි එක්ස්ප්ලෝ කරලා මේව කරනවාට මට තේරුණ හැටියට ගේම් එකේ පොඩි ටයිම් ලිමිට් එකක් තියෙනවා. ටයිම් ලිමිට් එක ඇතුළත අපි එක එක දේවල් කරනවා. ඊට පස්සේ ඒක රීසෙට් වෙනවා හරි මොකක් හරි. අපේ කැරක්ටර් එක ටයිම් ලූප් එකකට අහු වෙලා ඉන්නේ. ඊට අමතරව අපි මැරුණොත් අපේ කැරක්ටර් එක ආනියන් චෙක් පොයින්ට් එකේ රීසෙට් වෙනවා වගේ නෙමෙයි. එයාට මතකයි එයා කලින් මැරුණා කියන එක. එහින්ද අර පොඩි අර ලූප් එකේ ඉන්න ගතිය මේ ගේම් එකේ තියෙනවා. ගේම් එක නිකන් හැමෝම හොඳට රේටින්ග්ස් දුන්න හොඳ හැමෝම ප්‍රේස් කරපු ගේම් එකක් මේ ගේම් එක. හැබැයි සෑහෙන කොම්ප්ලිකේටඩ් ගේම් එකක්. ඔයා අර නිකන් ගොඩක්ම අපිට පින් පොයින්ට් කරලා දෙන්න නැතුව අපි එක්ස්ප්ලෝ කරලා හොයන්න ඕන ගේම්ස් වලට අකමැති නම් ඔයාට මේ ගේම් එක සෙට් වෙන්නේ නැහැ. මමත් අර පොඩ පොඩ තමයි ට්‍රයි කරන්නේ ගේම් එකේ මොකද්ද මේ කරන්න කියන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. ෂිප් එක නැගලා අපිට එක්ස්ප්ලෝ කරන්න පුළුවන් එක එක ප්ලැනට්ස් වලට ගිහලා ඒක එක ප්ලැනට්ස් වල ග්‍රැවිටි හැම වෙනස් විදිහකට වැඩ කරන්නේ. ඒ ප්ලැනට්ස් උත් මාර ස්ටයිල් අර ඒ ප්ලැනට් එකේ හිටගත්තහමත් මිනිහවත් පේනවා. කියන්නේ ඒ තරම් පොඩි ප්ලැනට්ස් තියෙන්නේ. සමහරක් ඒවි තියෙන ලොකු ටොනේඩෝස් තියෙනවා. වතුර ලෙවල් එක උඩ පහළ යනවා. කියන්නේ මුහුදු ලෙවල් එක උඩ පහළ යනවා. කියන්නේ එක්ස්ප්ලෝ කරලා අපි හරියට හොයා ගන්න ඕන. අපිට ස්පූන් ෆීඩ් කරන්නේ නැහැ මේ දේ කරන්න කියලා. අපිට ෆ්‍රීලි එක්ස්ප්ලෝ කරන්න පුළුවන්. අර ටයිම් ලිමිට් එකක් ගේම් එකේ දීලා තිබ්බත් ආයෙ ගිහින් අපිට ප්ලේ කරන්න පුළුවන්. අමුත් අපි නිකන් අමුතු ඒලියන් ක්‍රීචර් කෙනෙක් වගේ කෙනෙක් යන නිකන් ලස්සන විලේජ් එකක ඉන්නේ. එතන ඉඳලා තමයි එයාගේ ස්ටෝරි එක හොයාගෙන යන්නේ. අපි නිකන් නිල් පාට වගේ අමුතු කැරක්ටර් එකක් හරි ලස්සනට එක කරලා තියෙනවා. මේක හදලා තියෙන්නේ අන්නපූර්ණ කියන ඩිවලපර්ස්ලා. මේගොල්ලන්ට මේ ළඟදී ලොකු ප්‍රශ්නයක් වුණා මේ ඩිවලපර්ස්ලට. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ කම්පැනි එක ඇතුලේ පොඩි ඉෂු එකක් ඇවිල්ලා මුළු ටීම් එකම අයින් වුණා. දැන් ඒ කම්පැනි එකේ වැඩ කරන්න කවුරුත් නැහැ. ඒ ඩිවලපර්ස්ලා අරගොල්ල මේගොල්ලෝ කවුරුත් නැහැ. ඔක්කොමලා අයින් වුණා. ඒගොල්ලෝ දැන් අලුතෙන් කට්ටිය අරගෙන මොකක් හරි ඒගොල්ලෝ කරගනි. එක්කෝ සමහරකට ඒ කම්පැනි එක බහලා දා හරි අපරාධයක. ගොඩක් අර ඒ වැඩ කරන කම්පැනිස්ල ඇතුලේ මොන මොන හරි ඉෂුස් තියෙන්නේ නැති ඒගොල්ලන්ට. මේගොල්ලෝ මේ අන්නපූර්ණ කියන්නේ හොඳ ඩිවලපර්ස් සෙට් එකක්. මේගොල්ලෝ තමයි ස්ට්‍රේ ඒ වගේ අර හොඳ ගේම්ස් හදපු කට්ටියක් මේගොල්ලෝ. ඒගොල්ලොන්ගේ ගේම්ස් උත් ඕගොල්ලෝ ආසනම් බයි කරලා ප්ලේ කරන. මේ ගේම් එක ටිකක් ස්පෙෂල් ගේම් එකක්. හැබැයි මේ ගේම් එක හැමෝටම අල්ලන්නේ නැහැ. මේ ගේම් එක ටිකක් යුනික් අදන්දරයක් පොඩ්ඩක් ඉවසීමෙන් ප්ලේ කරන්න ඕන. මේක PC, PlayStation, Xbox, Nintendo Switch එකේ තියෙනවා. මන් දන්නේ නැහැ Nintendo Switch එකේ කොහොම ප්ලේ වෙනවද කියලා මේක. මේකේ ග්‍රැෆික්ස් ටිකක් සැරයි ඉන්ඩි ස්ටයිල් ගේම් එකක් වුණාට Switch version එක නම් බයි කරන්න එපා. පර්ෆෝමන්ස් මන් දන්නේ නැහැ හරි හොඳද නැද්ද කියන එක. ඔයාට පුළුවන් නම් මේක PC, PlayStation, Xbox කැමති එක අරගෙන ප්ලේ කරලා බලන්න. ප්ලේ කරපු එක්කෙනෙක් ඉන්නවා නම් ඔයා හරියටම කියන්නේ හොඳට හොයාගෙන ප්ලේ කරා නම් මේකේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට මටත් බලන්න පුළුවන් ආයි ප්ලේ කරනකොට මොකද්ද මේක වෙන්නේ කියලා. ඊළඟට තියෙන මේ ගේම් එක මට මේ ළඟදි හම්බුනේ ඊපෙරේද හම්බුනේ මේක ඩිස්නි එපික් මිකි රීබ්‍රෂ්ඩ් කියන ගේම් එක. මේක ඩිස්නිලගේ එපික් මිකි කියලාව 2010 වල Nintendo Wii එකට ගේම් එකක්. ඒ ගේම් එකේ රීමේක් එකක් මේක. ඒ ගේම් එක මාර පට්ට කියලා එදාසවල හොඳට කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ ගේම් එකේ ඉෂුස් තිබිලා තියෙනවා. කැමරා එක හරියට වැඩ කරන්නේ නැහැ. ප්ලේ කරන විට මෝෂන් සික්නස් එනවා. එහෙමම පොඩි ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ ගේම් එක මේගොල්ලෝ ආයි එකතු වෙලා මේ මොකක් හරි ඇනිවර්සරි එකක් සෙට් වෙන්නදී
ඒකට මේකුළු මේ ගේමක ෆුලි අරගෙන රීමෙක් කර කලින් තිබ ඉශුසුත් හදල ගේමක ඇසෙට්ස් වන් බයි වන්න අරගෙන මේකුළ ආය මේ ගේමක රීමෙක් කර මේ ගේම කියන මේ ගේමක ක්‍රියටව ඩිරෙක්ට එමන්නත්තන් ගේමක ඔක්කම අනම් අනම් බල්ල කරලා තින ඩෙව්සෙක් ගේමක හදපු එක්කෙන එහින්ද එයා ගේම්ස් ගැන හොඳට නොලේජක තියෙන පොරක් එහින්ද එයා හොඳට මේ ගේමක ටීම එකත් එක හදලා තියෙනවා මේ ගේමකේ වෙලා තියෙන ටිපිකලි විදිහට කියුට් විදිහටම තමයි යන්නේ හැබැයි පොඩි ඩාක් තීම්ස් ටිකක් මේ ගේම් එකේ තියෙනවා මිකීට හරි ඊවල් වෙන්නත් පුළුවන් ගතියක් මේ ගේම් එකේ තියෙනවා එකිනෙම සාමාන්‍යයෙන් දැකලා නැහැ මිකී මවුස් නිකන් මිකී මවුස් කියන්නේ හැමතිස්සෙම නිකන් අර හැපි ෆ්‍රෙන්ඩ්ලි කැරක්ටර් ගන්නේ එයාට පොඩ්ඩක් ඊවල් පැත්තකට යන්න පුළුවන් ඔප්ෂන් එකක් මේ ගේම් එකේ තියෙනවා ඒ කියන්නේ ගේම් එකේ මල්ටිපල් එන්ඩින්ග්ස් කියනවා ගේම් එක පටන් ගන්නෙත් මිකී වැඩක් අනලා මිකීගේ අතින් යුනිවර්ස් එකක් ඩිස්ට්‍රොයි වෙලා ඊට පස්සේ මෙයා ඒක ෆික්ස් කරන්න යන එකක් තමයි තියෙන්නේ මේකේ රීබ්‍රෂ් කියලා මේකවල මේ දාලා තියෙන මේ ගේම් එක ෆුලි යන්නේ නිකන් අර ඉන්ක් බේස් තමයි යන්නේ කියන්නේ පේන්ට් බ්‍රෂ් පේන්ට් වලින්ම තමයි යන්නේ අර මේගොල්ලොත් අතින් ඩ්‍රෝ කරපු අයනේ එහින්ද අර පේන්ට් තීම් එකට තමයි ගේම් එක යන්නේ අර මිකී නිකන් හිටගෙන ඉන්නකොටත් එයාගේ ඇඟෙන් නිකන් කළු පාට ඉන්ක් විසි වෙනවා ඒ මැදියට මෙයාගේ වෙපන් එකට තියෙන්නේ බ්‍රෂ් එකක්මයි අපිට වෙපන් එකේ මෝඩ්ස් දෙකක් තියෙනවා එකක් එක බටනයක් ප්‍රෙස් කරාම තිනර් විදිනවා අනිත් එකෙන් පේන්ට් විදින්නේ තිනර් එකෙන් වෙන්නේ පේන්ට් මකන එක පේන්ට් එකෙන් වෙන්නේ පේන් නැතුව තියෙන ඔබ්ජෙක්ට්ස් අපිට පේන් කරන්න පුළුවන් එනමීස්ලා එක්කත් ෆයිට් කරනකොට තිනර් වලින් ගැහුවොත් එනමී නැති වෙලා මැරිලා යනවා පේන්ට් වලින් ගැහුවොත් එන්නේ එනමී ටිකක් වෙලා අපි ගහලා එනමී අපේ පැත්තට සෙට් වෙනවා අර ඒක අපි අර හරියට ඊවල් වෙන්න තියෙන හරියට බැලන්ස් කරලා ප්ලේ කරන්න ඕන මේ ඔස්වෝල්ඩ් කියන එකේ නයින මෙයා රැබිට් කෙනෙක් මෙයා ඩිස්නිලා ඉස්සරම හදපු කැරක්ටර් එකක් මේ ඔස්වෝල්ඩ් කියන එකේ න එයා තමයි මේකේ විලන්ට විලන් හැටියට ඉන්නේ මිකී අරයත් එක්ක යන ෆයිට් එක තියෙන්නේ මේකේ එක්ස්ප්ලෝර් කරන්න මාර ලස්සන වර්ල්ඩ්ස් තියෙන අර හරියට බැලුවොත් නිකන් ඩිස්නි රයිඩ් එකක් වගේ තමයි ගේම් එක ඩිවලොප් කරලා තියෙන්නේ ඩිස්නි මූවීස් වලටත් වඩා ඩිස්නි රයිඩ්ස් හොඳට ස්ටඩි කරලා තමයි මේ ගේම් එකේ ඩිවලොප්මන්ට් කරලා තියෙන කියලා තේරෙන්නේ මේ ගේම් එක PC PlayStation Xbox Nintendo Switch කියන හතරෙම ඇවිල්ලා තියෙනවා ආසනම් බයි කරලා ප්ලේ කරන්න ඊට පස්සේ තියෙනවා මැඩම්ගේ මගේ මේ දවස්වල ආසම ගේම් එකක් අපි දෙන්න මේ ටිකේ මේක පොඩ රණ්ඩු වෙවි මේක ප්ලේ කරන්න එයාට ප්ලේ කරන්න ඕනේ කියන මට ප්ලේ කරන්න ඕනේ කියන එහෙම එකක් මේක දිනා ඇස්ට්‍රොබොට් කියන ගේම් එක මේ ගේම් එක මම 2024 වල මෙහෙනට හයිප් වෙලා හිටපු ගේම් එකක් හයිප් වෙලා හිටපු එකම එක ගේම් එකද කොහෙද මොකද මේක මම මේ ගේම් එකේ VR ගේම් එක ප්ලේ කරේ කලින් VR එකක් තියෙන බා මේ තියෙන එකේ කලින් ආපු VR version එක VR කියන්නේ එකම ගේම් එක නෙමෙයි ගේම්ස් දෙකක් මේක ඇස්ට්‍රොබොට් VR එකක් තියෙනවා මංගා එක මේක PlayStation 4 එකේ විතරයි ප්ලේ කරන්න පුළුවන් ආයිති අපි අද කතා කරමු PS5 version එක අලුත් ගේම් එකේ ඒගොල්ලෝගේ latest මේක මේ ඇස්ට්‍රොබොට් කියලා මේ ගේම් එකේ නම ගිහින් තියෙන මේක Team Asobi කියන කට්ටිය තමයි හදන්නේ Team Asobi කියලා ගහලා ඇත්තේ මම හිතන්නේ ඒගොල්ලෝගේ mascot වගේ ඉන්නේ ඇස්ට්‍රොබොට් මත තමයි logo එකේ ඇස්ට්‍රොබොට් තමයි නමඩ පේන්නේ තියෙන්නේ නැතෙන්ට මේ ඇස්ට්‍රොබොට් කියන්නේ PlayStation ලගේ mascot කියන්නේ Nintendo ලගේ Mario වගේ අර Microsoft ලගේ Captain Chief ඉන්න Halo එකේ ඒ වගේ mascot game එකක් මේ game එක. මෙයා තමයි දැන් අලුතෙන් ඇවිල්ලා ඉන්නේ මේ game එක play කරන්න විතරක් ඔයා PS5 එකක් ගන්න පුළුවන් නම් ඒ තරම් හොඳයි මේ game එක. PS5 එකේ තියෙන capabilities 100% පෙන්වලා තියෙනවා මේ game එකේ. control එකෙන් ගන්න පුළුවන් මාර වැඩ ගොඩක් අරන් දිනා අපි ඇවිදින සර්ෆේස් එකේ හැටියටත් කන්ට්‍රෝල් එක ভাইබ්‍රේට් වෙනවා. ඉතින් නිකන් ভাইබ්‍රේෂන් එකක් නෙමෙයි ඒක අපේ අතට ෆීල් වෙනවා. දැන් තනකොළ ගොඩ කරනවා නම් ඒ තනකොළ කකුලට පෑගෙන එක අපිට දැනෙනවා කන්ට්‍රෝල් එක අල්ලන් ඉන්න කෙනාට. වැලි වැලි වල යනකොට එහෙම එකක් තියෙනවා. අනික කන්ට්‍රෝල් එකේ තියෙන ස්පීකර් එකක් ඒ ස්පීකර් එකෙන් එක එක තව එලිමෙන්ටල් සවුන්ඩ් ඉෆෙක්ට්ස් එනවා. ඒ හින්දා මාර ඉමර්සිව් ගේම් එකක් මේ ගේම් එක. මේ ගේම් එකේ බේසිකලි යන්නේ මේ ඇස්ට්‍රොබොට් එක ඉන්න තව ඇස්ට්‍රොබොට්ස්ලා කීයද බබා 300 ගණක් ඉන්නවනේ. ඔව් 300 ගණක් ඉන්න මේගොල්ලෝ මේ PlayStation 5 එක නැගලා යනකොට මේ ඉන්න ග්‍රීන් කලර් ඒලියන් කෙනෙක් ඒ ඒලියන් තමයි මේ ගේම් සීරීස් එකේ මේන් විලන්ට ඉන්නේ ඒ ඒලියන් ඇවිල්ලා මේ PS5 එකට ගහලා අර ඇස්ට්‍රොබොට්ලා ඔක්කොලම ස්ප්‍රෙඩ් වෙලා යනවා එක එක ප්ලැනට් වලට ඊට පස්සේ මේ මේන් ඇස්ට්‍රොබොට් පයින්ව ඒකෙන් එලියට පැනලා එයා ටීම් එකක් ඒ පොඩ පොඩ ගිහින් අර ප්ලැනට්ස් වලින් හොයාගෙන එන්න ඕන ඇස්ට්‍රොබොට්ස් ලබයි තව මේ PS5 එක කැඩලා තියෙන කෑලි හතරක් පහක් දුකොහොද ගැලවිලා තියෙන්නේ ඒ ටික හොයන් ඇවිල්ලා මේ PS5 එක සෙට් කරගෙන අර ඇස්ට්‍රොබොට්ලත් එක්ක මෙයා එහෙන් යන්න හදන එක තියෙන්නේ මාර කියුට් මාර පට්ට ගේම් එකක් තව කියනවනේ මේක නිකන් අර හරියට බැලුවොත් PlayStation ලගේ history එක ගැන පොඩ්ඩක් මේ ගේම් එකේ තියෙන මොකද PlayStation 1 එකේ ඉඳලා අද වෙනකන් ආපු games ඔක්කොම ඉන්න characters මේ game එකේ ඉන්නවා තව පොඩි bots ලා හැටියට
ක්‍රේටෝස් ඉන්නවා, නේතන් ඩ්‍රේක්, එතකොට ඒලොයි අර කියන්නේ ඔක්කොමලා ටිකිනනේ මෙතල් ගිය සොලිඩ් එකේ ස්නේක්, බිග් බොස් ඔක්කොමලා ඉන්න මේ ගේම් එකේ පොඩි පොඩි බොට්ස්ලා හැටියට. ඒගොල්ලෝ අර වර්ල්ඩ් එකේ තැන් තැන් වල හැංගිලා ඉන්නේ. ඒගොල්ලන් අපි ගිහින් බේර ගන්න ඕන. ගේම් එක ගැන කියන්න වචන නැහැ. මේ ගේම් එක මං ගෙන අනිවාර්යෙන් ගේම් ඔෆ් දී එකට අඩු ගානේ එන්නම ඕන. අඩු ගාන නොමිනේට් වෙන්න හරි ඕන මේ ගේම් එක. මේ ගේම් එක වට PS5 එකක් තියෙනම් PS5 එකක් ගන්න බලාගෙන හරි ඉන්නවනම් අනිවාර්යෙන් මේ ගේම් එක බයි කරලා ප්ලේ කරන්න. මේ ගේම් එක චුට්ටක් ගණන් මේ දවස්වල, හැබැයි ඒත් වර්ත් ඉට්. මේ ගේම් එක අරගෙන ප්ලේ කරන වට සාමාන්‍යයෙන් පැය 20ක් 30ක් විතර මේක ප්ලේ කරන්න පුළුවන් එක්ස්ප්ලෝර් කරන හින්දා. ඉතින් මේ ගේම් එක ගැන තමයි කියන්න තියෙන්නේ. මේක අනිවාර්යෙන් ගේම් ඔෆ් දී එකට දිනන්න හරි ඕන ගේම් එකක්. ඒ තරම් පට්ට මේ ගේම් එක. කැමති නම් බයි කරලා ප්ලේ කර. රයිට්, ඊට පස්සේ තියෙන අද තියෙන අන්තිම ගේම් එක මේක අර ඇස්ට්‍රෝබොට් ගේම් එකත් එක්කම තමයි මම හිතන්නේ සේම් ඩේට් එකේද මන්ද රිලීස් වුනේ. ඒක තමයි වෝහැමර් 40K ස්පේස් මැරින් 2 කියන එක. මේ ගේම් එකත් පට්ට ගේම් එකක්. මේක කලින් ආපු ස්පේස් මැරින් ගේම් එකේ සීක්වල් එක. මේක ස්පේස් මැරින් 2 කියලා තියෙන එකයි. මේ වෝහැමර් කියන එක ගැන මම නිකන් කෙටියෙන් කියන, මම ලොකුවට වෝහැමර් ෆෑන් කෙනෙක් නෙමෙයි, තර එකේ ගේම්ස් වලට ආසයි. මේ වෝහැමර් කියන්නේ බෝඩ් ගේම් සීරීස් එකක්. ඒ බෝඩ් ගේම්ස් වල නවල්ස් උත් තියෙන ඒ ඔක්කොම එකතු වෙලා තමයි මේක තව මීඩියා වලට එක්ස්පෑන්ඩ් වෙච්ච IP එකක්. මේ වෝහැමර් කියන එක, ඒ වෝහැමර් කියන එකේ ස්පේස් මැරින් කියලා වෙනම සීරීස් එකක් තියෙන. ඒකේ මේ සර්ටන් සෝල්ජර්ස් වල සෙට් එකක් ඉන්න. ඒගොල්ලොන්ගේ වටේ තමයි මේකේ ස්ටෝරි එක යන්නේ. ගියර්ස් ඔෆ් වෝ හදන්නත් මේ වෝහැමර් කියන යුනිවර්ස් එක බේස් වුණා කියලා කියන. මොකද ගියර්ස් ඔෆ් වෝ එකේ මේකේ ලොකු සිමිලරිටි එකක් තියෙනවා. මේක තර්ඩ් පර්සන් ඇක්ෂන් ඇඩ්වෙන්චර් ගේම් එකක්. ඇඩ්වෙන්චර් නම් ලොකුට නෑ, ඇක්ෂන් ගේම් එකක්. මේකේ තියෙන මාරම වයලන්ට් විදියට හදලා තියෙනවා ගේම් එක. අර එනමිස් අත් එක්ක ෆයිට් කරනවා නිය උන්ව කෑලිවට ඉරනවා කියන ගේම් එකේ තියෙනවා. ඒත් අර මේකේ අර ගේම් එකේ මාර ස්ටයිල් එකක් තියෙනවා. නිකන් දැන් මේගොල්ලෝ නිකන් ෆෝල් අවුට් එකේ ඉන්නේ අර බ්‍රදර්හුඩ් එකේ කට්ටිය, ඒ වගේ ටීම් එකක් තමයි මේකේ ඉන්නේ. හැබැයි මේගොල්ලෝ මේගොල්ලෝ පොඩි ලොකු ආමර එකක් ඇඳගෙන ඉන්නේ. ආමර එකක් ඇඳන් හිටියට ඒ ආමර එක ඇතුළේ නිකන් නෝමල් හියුමන් කෙනෙක් නෙමෙයි ඉන්නේ. මේ එක්කෙනෙක් අඩි 10ක් විතර උසයි. ඒගොල්ලන්ට නිකන් අර මයි ලෝඩ් කී කිය නිකන් අර රෝයල්ටි දාලා තමයි අනිත් සෝල්ජර්ස් පොඩි සෝල්ජර්ස්ලා කතා කරන්නේ. ඉන්දර පොඩි නිකන් ක්‍රිස්ටියනිටිත් එක්ක පොඩි මික්ස් වෙච්ච ගතියකුත් මේ යුනිවර්ස් එකේ තියෙනවා. ඒ කියන්නේ අර ගොතික් තීම් එකට චර්ච් එහෙම තියෙන. මේකනගේ හයිඩ් අවුට් එක තියෙන එක අමුතු චර්ච් එකක් ඇතුලේ. හරි රිලිජස් කට්ටි ඉන්නවා. මානම පට්ට අමුතු ලෝ එකක් තියෙන ගේම් එකක් මේක. ගේම් ප්ලේ එක ගැන කිව්වොත් මේකේ තියෙන නිකන් ගොඩාක්ම ලිනිය ගේම් එකක්. මේක ඕපන් වර්ල්ඩ් මුකුත් නෙමෙයි. අපි එහෙම එහෙට මෙහෙට ගිහිලා ෆයිට් කරන්න තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් වෙලාට තියෙන වෝ එකක් මැද්දට ගිහින් අපි ෆයිට් කරන එක නිකන් එහෙම මෙහෙන් අරහෙ මෙහෙන් හැංගිලා යන මොකුත් නැහැ. උලි වෝ එකට ගිහින් ෆයිට් කරන්න තියෙන්නේ. අපිට තව ටීම් මෙම්බර්ස්ලා මට මතකයි දෙන්නෙත් කොහෙද ඉන්නේ. ඒ දෙන්නත් එක්ක තමයි අපි යන්නේ. ඔන්ලයින් වා ප්ලේ කරනවා. වට කෝප් ප්ලේ කරන්න පුළුවන් මේ දෙන්න. අනිත් දෙන්න තව කාත් එක්ක හරි සෙට් වෙලා. ගේම් එකේ වෙපන්ස් තියෙනවා. ලොකු වරයිටි එකක් තියෙන වෙපන්ස් තියෙනවා අපේ කැරක්ටර් එකට. මැෂින් ගන්ස් වගේ ඒවා තියෙනවා. පිස්ටල් තියෙනවා. අර පිස්ටල් එක වගේ පොඩි ගන් එකක් තියෙනවා. මේ කවරෙත් තියෙන එක. ඒ කියන්නේ ඒ වෙපන් එක උනත් මාර පවර්ෆුල්. ඒකෙන් විතරක් උනත් ලොකු එනමිස්වත් එක ෆයිට් කරන්න පුළුවන්. ස්පෙෂලි කියන්නේ මේ ගේම් එකේ මේ අයිකනික් වෙපන් එකක් තියෙන මේ කියතක් වගේ සෝඩ් එකක් තියෙන එක මාර පට්ට එකකින් අර ෆයිට් කරද්දී දැන් අපිට කවුන්ටර් ඇටැක් කරන්න පුළුවන් එනමිස්ලට. අර එනමි කෙනෙක් ඇඟට පයින්කොට අග්ගලා බටනක් ප්‍රෙස් කරාම මෙයා එනමිව අල්ලලා අර කීයට උගේ ඇඟට අල්ලනවා. ඒ වගේ එන බෑඩ් ඩෑස් විදියට හදලා තියෙනවා ගේම් එක. ඇනිමේෂන්ස් එහෙම හොඳට සුපර්බ් විදියට මේ ගේම් එකේ හදලා තියෙනවා. මේ ගේම් එකත් ඔය ආසනම් බයි කරලා ප්ලේ කරන්න. මේක PC, PlayStation, Xbox 3 විතරයි තියෙන්නේ. මේක කියන්න ඕන පොඩි ප්‍රශ්නයක් වුණා මේ ගේම් එකේ අර නිකන් වෝක් ස්ටයිල් එකේ කන්ටෙන්ට් මේ ගේම් එකේ ඇඩ් කරලා නැහැ. ඇඩ් කරලා නැති හින්දම ඒකේ කම්පැනි එකේ CEOට පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ CEO කියලා තිබ්බ අපිට වෝක් කන්ටෙන්ට් මොකුත් ඇඩ් කරන්න ඕනේ, අපිට ඕන හොඳ ගේමර්ස්ලට ෆන් ගේම්ස් හදන්න විතරයි ඕන කියලා. ඒ CEO එහෙම කියලා තිනවා. ඒ හින්දා ලොකු ඒ CEOට හැමෝම සපෝට් කරලා තිනවා ගේමර්ස්ලා. මොකද දැන් අලුතෙන් එන ගේම්ස් එහෙම හරියට එන්ජොයි කරන්න අමාරුයි වෝක් කන්ටෙන්ට් එහෙම තියෙන හින්දා. ඉතින් ඒක හොඳයි එයා එහෙම කතා කරපේක. ඒක ගැන මේ ගේම් එක අනිවාර්යෙන් බයි කරලා ප්ලේ කරන්න. මේගොන්ට සපෝට් කරන හොඳ මොරල් එක මේගොල්ලෝ ගේම්ස් ඩිවලොප් කරන ටීම් එකක්. ඉතින් ආසනම් මේක බයි කරලා ප්ලේ කර. රයිට්, ඉතින් ගේම්ස් ඔච්චර තමයි ඇවිල්ලා තියෙන්නේ මේ ටිකේ. තව එක ගේම් එකක් තියෙනවා. ඒ ගේම් එක මම ඕඩර් කරාට ඒ ගේම් එක තාම ආවේ නැහැ. මං ඊළඟ පාරේ දැන් මේ ඊළඟ තව ගේම්ස් ඕඩර් කරාම ඒ ගේම්ස් ආවම ඒ ගේම් සෙට් එකත් එක්කම මේ අනිත් ගේම් එක ඔගොන්ට රිවිව් කරන්නම්. ඒකත් දැන් ටික කාලයක් ඇවිල්ලා, හැබැයි ඒක ෆිසිකල් කොපි එකක් තිබ්බේ නැහැ. මම ඒක වැඩි කියන්න තියෙනම් අහම ඔගොන්ට පෙන්නන්න.
ඉතින් මේ තිබ ගේම්සලින් වා කැමති එකක් තියෙනවා නම් මට පල්ලෙහන් කමෙන්ට් එකක් දාන්න අපිට අපි ගේම් ප්ලේ එකක් මම වයිෆ් එක හරි මං හරි තනියම හරි ගේන්න ඉතින් වීඩියෝ එක ෆුල් බැලුවට thank you ඊළඟෙන් හම්බෙමු bye